නවසීලන්ත කණ්ඩායම ඉංග්‍රීසි කණ්ඩායම පසුගිය කාලේ ක්‍රිකට් වලින් වෙනම ලෙවල් එකකට ආපු කණ්ඩායම්. මේ කණ්ඩායම් දෙක වෙනස් වෙන්නේ ක්‍රිකට් රටාව වෙනස් කර ගැනීමත් එක්ක නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් එක නැගිටිද්දී ඉංග්‍රීසියේ මෝගන් එක තමයි වෙනස් වෙන්නේ. ඉස්සර නිදිමත ක්‍රිකට් ගහපු මේ රටවල් දැන් ටෙස්ට් තරඟවලත් ආක්‍රමණශීලී රටාවකට තමයි සෙල්ලම් කරන්නේ. අපේ ක්‍රිකට් වලටත් මේ රටාව හඳුන්වලා දෙන්න සූදානම් කියලා තමයි අපේ අලුත් පුහුණුකරු කියන්නේ. අපිට නම් මේ දේ හඳුන්වලා දෙන්න අපහසු නෑ. මොකද අපේ ක්‍රිකට් වල මේ ගුණාංග පසුගිය කාලේ වෙනකම්ම තිබුණා. ඒ නිසා අතීතේ මතක් කරලා අපිට නැගිටින එක තමයි දැන් කරන්න තියෙන්නේ. අලුත් පුහුණුකරු ක්‍රිස් සිල්වුඩ් මේ වෙනස්කම් ගැන මාධ්‍යක පහුගිය දවස්වල කියලා තිබුණා. මම සති දෙක කාලයක් වැඩේට බැහැලා හිටියේ. මෙතෙන්දී වැඩි කාලයක් ගත කළේ සංඛ්‍යා දත්ත පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, විශේෂයෙන් ඒවා හරහා දියුණු විය හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු කරමින්. ඒ අතරින් එක් දෙයක් තමයි ලකුණු ලබා ගැනීම සඳහා තියෙන උනන්දුව වැඩි කරන එක. කොහොම වුණත් ඒතෙන්ට යන්න නම් අපි ප්‍රතිකරුවන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම දැවී යාමට බියනුවී ලකුණු ලබා ගැනීම ගැන හිතෙන් තැන්ට අරගෙන යන්න ඕනා. මම ඒකෙන් කියන්නේ නැහැ අපි නොසලකිලිමත් විදිහට ක්‍රීඩා කළ යුතුයි කියලා. මගේ අදහස වෙන්නේ අපි බුද්ධිමත්ව පහර දෙන්න ඕන කියලා. මම ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ධනාත්මකව සහ නිර්භීතව ක්‍රීඩා කිරීමයි. ඒ ආකල්පයෙන් අපි තරගයකට ගියොත් අපිට අවශ්‍ය විදිහට ක්‍රීඩා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලකුණු ලැබෙන්නේ නැති පන්දු සංඛ්‍යාවන් අඩු වෙලා ලකුණු ලබා ගැනීම වේගය වැඩි වෙන එක කරන්න ඕන. තමන් මේ තනතුරු භාරගත්තේ ලංකාවේ ක්‍රීඩකයෙක් හොඳ ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසයක කියලා තමයි එංගලන්තයට පුහුණුකරුවා ලංකාවේදී කියලා තිබුණේ. අපේ කණ්ඩායම පොඩි අඩියක් ඉස්සරහට තිබුවොත් අපිට පුළුවන් ශ්‍රේණිගත කිරීමවල ඉස්සරහට යන්න. එහෙමනොත් ලංකාව කලින් හිටපු තත්ත්වයට ඔවුන්ට එන්න පුළුවන්. ඒතෙන්ට යද්දී ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉස්සරහට ගන්න ඕන. මේ විදිහට අපේ ක්‍රිකට් ඉස්සරහට අරගෙන යන්න තමන්ට බාධාවක් තියෙනවා නම් තියෙන්නේ භාෂාව ගැන ප්‍රශ්නේ විතරයි කියලා තමයි සිල්ලූඩ් කියලා තිබුණේ. ඒ දැන්ට යන්න තියෙන මට තියෙන එක් අභියෝගයක් තමයි සංවිධානය කර ගැනීම. මම එහෙම කියන්නේ මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් ක්‍රීඩකයන්ට හරියට තේරෙනවද, එයාලා ඒකට සූදානම්ද කියලා මම දැනගන්න ඕනා. කොහොම වුණත් ඒ බාධාවත් ගොඩක් දුරට නවීන් ඉන්න නිසා විසඳ ගන්න පුළුවන්. ඔය විදිහට තමයි අලුත් පුහුණුකරු තමන්ගේ පළවෙනි මාධ්‍ය හමුවේදී අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.